අයිබෝන් ඔබ එක්වන්නේ ජාතික රූපහණේ දිවාපුවත් විකාශයත් සමගින් මම නිසංසලා රත්නායක ප්‍රථමයෙන් අවධානය ශේෂ පාට වෙත දියුලපිටිය කොවිඩ් පොකුරේ 5370කට සුවයි සමස්ත පිරිස 8880 දක්වා ඉහළට උදකලා ප්‍රදේශවලින් අත්‍යවශ්‍ය සේවා සඳහා පුද්ගලයන් කැඳවීමේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අවසරය ලබා ගත යුතුයි පොලිසිය පවසයි වසංගත තත්ත්වයේ හමුවේ අන්තර්පලාත් මගී බස්වත දහවකින්ට සහන සැලසීමට කැබිනට් අනුමැතිය උතුරට උතුරු මැදට සහ ත්‍රිකුණාමලයට මිලිමීටර 300කට අධික තද වැසි ඇතිවන ලකුණු ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් 19 රෝගී වැළඳුණු 8880 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 5370 දෙනෙකු දියුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. සුවය ලබා රෝහල්වලින් ඊයේ පිටව ගිය පිරිස 595 දෙනෙක්. මෙරටින් කොවිඩ් 19 රෝගී වැළඳුණු 356 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතේ. කොළඹ දිස්ත්‍රික්කයේ 193 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයේ 99 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ 28 දෙනෙකු ඒ අතර වෙනවා. කොවිඩ් 19 මෙරට 36 වෙනි මරණය ඊයේ වාර්තා වුණා. මියගොස් තිබුණේ 84 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇය පෞද්ගලික රෝහලක සිට අංගොඩ ජාතික බවන් රෝග විද්‍යායතනයේ වෙත මාරු කර යවා ඇති අතර එහිදී මියගොස් තිබෙනවා. ඇය දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිට ඇති බවයි වාර්තා වන්නේ. මරණයට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්. සියලු දෙනා සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කිරීමෙන් කොවිඩ් 19 පැතිරීම වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අපි මේ සෞඛ්‍යයේ කාර්යයන් නීතිය මගින්ම අපිට කරන්න බෑ. එය අවසාන අවිය විදියට තමයි අපි තියාගෙන ඉන්නේ. ඊට එහාට ගිහිල්ලා අපි විසින්ම සවිබල ගැන්විය යුතුයි මේ තත්ත්වයට මුහුණ දීම සඳහා. කොවිඩ් 19 රෝගය අපිට හෙට මේ ලංකාවෙන් තුරන් වෙනවා කියලා සහතිකයක් දෙන්න බෑ. සමහරවිට තව අවුරුදු කිහිපයක් යනකල් අපිට කොවිඩ් 19 රෝගියත් සමග මේ රටේ ජීවත් වෙන්න සිද්ධ වෙවි. අපිට දකින්න ලැබෙවි ප්‍රජාවගේ තුලින් කොයි බොහෝතක හරි මේ කොවිඩ් 19 රෝගය නොයෙක් අවස්ථා ඉස්මතු වෙලා එනවයි කියලා. ඒකෙදි ඉතාමත්ම වැදගත් දේ තමයි අපිම සවිබල ගැන්වෙනවා නම් මේක සඳහා මුහුණ දීම සඳහා ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. වෛරසය වැතිරෙන්නේ වෛරසය ගත අපේ අතේ ගැවිලා අපේ මුහුණට තැවරුණොත් විතරයි. ඉතින් එළවලු වල අපි හිතුවොත් යම් කිසි දෙයකින් මේ වෛරසය තියෙනවා කියලා ඉතාමත්ම සරල දෙයක් කරන්න තියෙන්නේ අපි ඒක කිව්ව මාළු වලටත් අපි කරන්න ඕන දේ හොඳින් පිරිසුදු කරන්න හොදන්න ඊට පස්සේ අපි ඒක සකස් කර ගන්න උයන්න. ඉව්වට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට කිසිම ගැට්ලොක් නැතුව අපිට ඒක කන්න පුළුවන්. ඒ වගේම තමයි අමුවෙන් කරන පළතුරු ඒ වගේ දේවල් වුණත් අපිට හොඳට හොදලා කරලා අපි ගත්තාම ඒක හොඳටම ඇති. ඊට පස්සේ ඒ එළවලු කපන්න එහෙම අපි පාවිච්චි කරපු පිහිය, එළවලු කපන ලෑල්ල, එළවලු කපපු ස්ථානේ ඒ වගේ ස්ථාන හොඳට සබන්දල් හොදලා පිරිසුදු කරගන්න. ඊට පස්සේ අපේ අත් දෙකත් හොඳට සබන්දල් හොදලා පිරිසුදු කරගන්න. අපි එළවලු සකස් කරන වෙලාවට අපේ මුහුණ ඇල්ලීමේ වළකින්න ඕන. මේ කටයුතු කරනවා නම් බොහොම සරලව අපිට පුළුවන් මේ රෝගය පැතිරීම වළක්වා ගන්න. මෙරට ඊයේ PCR පරීක්ෂණ 7986ක් සිදු කෙරුණා. මේ දක්වා සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 616836ක්. රජයෙන් විශාල මුදලක් වැය කරනවා. දිනකට මිලියන 60ක් පමණ PCR පරීක්ෂණ සඳහා පමණක් වැය කරනු ලබනවා. 6000කට අධික සංඛ්‍යාවට ආරපණ ලබා දීලා ප්‍රවාහන පාසුකම් ලබා දීලා කොයි ආසාදිතයන් රැක බලා ගන්න විශාල මුදලක් වැය කරනු ලබනවා. ඉතින් මේ ඒත් එක්ක රුපියල් 10000ක ආහාර මල්ලක් නිරෝධායන වෙන විශාල සංඛ්‍යාවකට නිවෙස් වල ලබා දෙනවා. රට දියුණු කිරීමට තිබෙන මුදල් තමයි මේවට වැය කරලා තිබෙන්නේ. ඉතින් මේක තේරුම් අරගෙන ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි කොවිඩ් පතුරුණ පුද්ගලයෙක් බවට පත් නොවි ජීවත් වීමට ඔබ කටයුතු කරන්න කියන එක අපි තාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා. කොහේ හිටියත් නිවසේද මගතොටද නැත්නම් ඔබ රැකියාව කරන තානේද මේ ස්ථානවලට ගමන් කිරීමේදී සහ මේ ස්ථානවල රිදීමේදී ඔබ මේ සෞඛ්‍ය පුරුදු ඇති කරගෙන ක්‍රියා කරනවා නම් කිසිසේත් මේ කොවිඩ් පැතිරීමට හැකියාවක් නැහැ. ඊට හේතුව කොවිඩ් පැතිරෙන මාධ්‍ය නැත්නම් ක්‍රමවේදය ඇවිල්ලා පුද්ගලයෙක්ගෙන් පුද්ගලයට ඉතින් මේ පුද්ගලයෙක්ගෙන් පුද්ගලයට යන ක්‍රමවේදය කනන්න පුළුවන් නම් ඔය කියන ක්‍රමවේදයේදී තමයි මේක කැඩෙන්නේ. මේක කඩන්න පුළුවන් නම් රට තුල කොවිඩ් පැතිරීමට හැකියාවක් නැහැ. ඉතින් මේකට මොන ලෝකේ තියෙන හොඳම ක්‍රමවේදය අපි ඇති කරත් අපි ලෝකේ ඉන්න හොඳම කන්ටැක්ට් ට්‍රේසින් කියන හබාගෙන ගිහලා පුද්ගලයන් හොයාගැනීම ක්‍රමවේදය තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. ජනතාව ධනතාව විසින් ඉෂ්ට සිද්ධකළු වගකීම සහ යුතුයකම ඉෂ්ට සිද්ධ නොකළොත්. ඉතින් ඒකින්ද මේ පුල පුලා කියන්නේ ඔබ
ඔබ කොවිඩ් ආසාදිතෙක් නොවි සිටීමට ඔය කියපු ක්‍රමවේදයන් අනුව අනුගත වෙන්න ඔබට නොදැනු කමෙන් හරි තිබෙනවා නම් ඔවුන් ඒ ප්‍රචාරිත කිරීම නැත්නම් පැතිරීමට බලක් වීමට උදව් කරන්න බල්ලෝ පිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසෙන් පසුගිය දිනවල කොවිඩ් 19 රෝගීන් 18 දෙනෙකු වාර්තා වුණා ඉන් දෙදෙනෙකු එම් ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සේවකීන් බවයි වාර්තා වන්නේ එහි නේවාසිකයන් ඇතුළු 80 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා බල්ලෝ පිටියේ ප්‍රදේශයේ විෂ බීජ අනුහරණය කරනු ලැබුවා කලුතර සහ බෙල්ල යන ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාස 23 ක අහඹු ලෙස තෝරා ගන්න ලැබූ පුජ්‍යලයන්ගේ PCR පරීක්ෂණ ක්‍රියාත්මකයි. දිනකට 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කරනවා. ඒ ආරම්භ කෙරුණේ බෝම්බුවල ප්‍රදේශයේදී. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සේවා හම්බන්තොට අනුරාධපුර යාපනයේ කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් කාර්යාල මගින් ලබා ගැනීමට හෙට සිට පහසුකම් සලසා තිබෙනවා. වෙරෑර කාර්යාලයේද සීමිත කාර්ය මණ්ඩලයක් යොදමින් හෙට සිට යලි විවෘත කරනවා. සේවා ලබා ගැනීමට කල් වේලා ඇතිව දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීම අවශ්‍ය බවයි මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සීකේ අලහකෝන් මහතා පවසන්නේ. හුදකලා ප්‍රදේශවලින් අත්‍යවශ්‍ය සේවා සඳහා පුද්ගලයන් කැඳවීමේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අවසරය ලබා ගත යුතු බව පොලිසිය අවධාරණය කරනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් මේ වන විට පොලිස් බල ප්‍රදේශ 24ක් සහ ග්‍රාම සේවා වසම් 5ක් හුදකලා කර තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අද දවස වන විට ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 27ක් සහ ග්‍රාම සේවක වසම් 5ක් ලොක්ඩවුන් කරලා තියෙනවා. මෙම ප්‍රදේශවල පදිංචි ජනතාව නිරන්තරයෙන්ම නිවසට වී රැඳී සිටින්න අවශ්‍යයි. ඔවුන්ට පිටවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙම ප්‍රදේශවල ඉන්න අය අතර ඉතා සුවිශේෂ කරුණක් මත යම් අත්‍යවශ්‍ය සේවාවකට සම්බන්ධ සමාජිකයෙක් ඉන්නවා නම් එම සමාජිකයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරය මත පමණක් එම ප්‍රදේශයෙන් පිටවීමට අවස්ථාව ලැබෙනවා. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම එම ප්‍රදේශයේ රැඳී සිටිය යුතුයි. වෙනත් කිසිම ආකාරයක කෙනෙකුට එම ප්‍රදේශවලින් පිටවීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. හුදකලා කර ඇති ප්‍රදේශ හරහා දිවෙන ප්‍රධාන මාර්ග ඔස්සේ ගමන් කළ හැකි වුවද එම ප්‍රදේශවලදී වාහන නැවැත්වීම හෝ පුද්ගලයන් රැගෙන යාම නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා. හුදකලා කර ඇති ප්‍රදේශ හරහා ගමන් ගන්නා රථවාහන දැඩි පරීක්ෂාවකට ලක් කරන අයුරු දැකගත හැකි වුණා. එමෙන්ම අගුළු දැමූ ප්‍රදේශවල මාර්ග බාධක තිබෙනවා. ඒ වගේම පොලිස් රදාරීන් ජංගම සංචාරය අතුරුපැද සංචාරය යොදවලා තියෙනවා. යම් අවස්ථාවකදී පොලිසිය පරීක්ෂා කිරීමක් සිදු කළොත් ඔබේ උපරිම සහයෝගය ලබා දෙන්න. ඒ වගේම බොරු තොරතුරු අසත්‍ය තොරතුරු සපයන්නට එපා. එවැනි තොරතුරු සපයනෝ නම් ඔබ වරදක් කරනවා. ඒ වගේම රජයේ නිලධාරියෙකුට අසත්‍ය ප්‍රකාශයක් සිදු කරනවා අනිකෙකු ලෙස පෙනී සිටීමේ වරද සිදු කරනු ලබනවා. ඒ නිසා එවැනි ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින්න ලෙස ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව ඉතා කුඩා ආර්ථිකයක් සහිත රටක් බැවින් වසංගත තත්ත්වයේ හමුවේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාම සඳහා කොවිඩ් ආසාදිතයින් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කර තැබීමට රජය පියවරගෙන ඇති බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවින්ද සිල්වා මහතා ප්‍රකාශ කළා. විශේෂයෙන්ම රටේ ජනතාව මේ හුදකලාවට ලක් කළ තිබෙන සම්බන්ධව දැනුමක් තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මෙසේ හුදකලාවට ලක් කිරීමට හේතු වන්නේ එම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් බහුලව වාර්තා වීම හෝ කොවිඩ් ආසාදින උනායලුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායන ලක් කිරීමක් හෝ කොවිඩ් ඉදිරියේදී ආසාදින වෙයි කියලා හිතන පුළුවන් කණ්ඩායම් සිටින නිසා එය අනිකුත් ප්‍රදේශවලට තරදිනයක් වෙයි කියලා හිතන ඉඳ තමයි මේ ආකාරයකට හුදකලාවට ලක් කරනු ලබන්නේ. රටක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමිතිතුමා ප්‍රමුඛ රජය යම් කිසි ක්‍රමවේදයක් රටට වැදගත් සහ අවශ්‍යම සුදුසුම ක්‍රමවේදය මේ වන විට ඇති කරලා තිබෙනවා. රටක් වහගෙන ඉන්න එක ක්‍රමවේදයක් වුණත් රටක් ඉදිරියට පවත්වාගෙන යන ගමන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ තියෙන තර්ජනය මැඩපවත්වන සහ පැතිර යාම වළක්වන ආකාරයේ හුදකලා කිරීමක් සමග කරන යන ක්‍රමවේදයක් තමයි රටේ මේ අවස්ථාවේදී පවත්වාගෙන යනු ලබන්නේ. මෙහිදී මේ ආකාරයෙන් කරගෙන යන්න හේතු වෙන්නේ ඔබ දන්නවා මේ රටේ කුඩා ආර්ථිකයක් තිබෙන රටක්. ඒත් එක්කම විවිධ නිෂ්පාදනයන් කරලා එමගින් ජීවත් වෙන බොහෝ ජනතාවක් සිටිනවා. දිනපතා යම් කිසි වේතනයක් වැටුපක් දිනපතා යම් කිසි දෙයක් හම්බු කරගෙන ජීවත් වෙන ජනතාව බොහෝ විට බොහෝ පිරිස් ශ්‍රී ලංකාව තුල ජීවත් වෙනවා. ඒත් එක්කම ඔබ දකිනවා ඊයේ දිනෙත් දැක්ක ගොවි ජනතාව ඔවුන් මාස ගාණක් මහන්සි වෙලා පොළොවත් එක්ක
හැප්පිලා මෙයා කරා ගන්නා වූ ගුවිතැන් කටයුතු ඒවා නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවශ්‍යතාවයක් තිබෙනවා අපනායන ශාස්ත්‍රයේ අපනායන කර්මාන්ත ශාලා තවදුරටත් මේ தත්ත්වය තුලත් අපි පවත්වාගෙන යනවා මේ සියලුම කාරණු කාරණා සැලසුමට අනුව ක්‍රියා කරමින් අනුව තමයි මේ ආකාරයෙන් රට පවත්වාගෙන ඉදිරියට පවත්වාගෙන යන ගමෙන් කටයුතු කරන්නේ රටේ ජනතාවගේ සෞඛ්‍ය මෙන්ම ආර්ථිකය ගොඩනැගීමටද රජයක් ලෙස කැපවන බව අමාත්‍ය නාම රාජපක්ෂ මහතා පවසනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රට අස්ථාවර වීමට ඉඩ නොදෙන බව වවුනියාවේ ඊයේ පැවති වැඩසටහනකදී ඔහු අවධාරණය කළා. ග්‍රාමීය ආර්ථිකය නගා සිටීමේ ජාතික වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්තුණා. එක් එක් අමාත්‍යංශ මගින් ප්‍රදේශයේ ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටුවීමට අදාළව සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටුවීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ අධීක්ෂණයෙන් ක්‍රියාවට නැන්වෙනවා. රජය කිසිසේත් අත්නොමතිකව තමන්ගේ හිතමතේ මත මේව විවෘත කෙරුවේ නැහැ. සෞඛ්‍ය නිලධාරීන්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් කමිටු ටාස්ක් ෆෝස් එක නැත්නම් කමිටුවේ නිර්දේශ මත තමයි මේ ඇදලි නීති අයින් කිරීමක් ලිහිල් කිරීමක් සිද්ධ කරලා තියෙන්නේ. ඒකම අද ලෝකයේ මේ කොරෝනා වසංගතයත් දෙක ජීවත් වෙන්න පුරුදු වෙන්නු. ආර්ථිකයේ වහගෙන ඉඳලා අපිට ජීවත් වෙන්න බෑ. අද ලෝකේ හැම රටක් ගත්තම රටම ලොක්ඩවුන් කරන්නේ නැහැ. පීඩික ලොක්ඩවුන්ස් වලට යන්නේ. తాවකාලිකව එක් එක් හඳුනාගත්තු ප්‍රදේශ. ඒ හින්දා මතන අලුත් දේවල් ඉගෙනගෙන අපි අලුත් සංකල්ප ඉගෙනගෙන මේ ලෝකයේ මේකෙන් ලැබෙන අත්දැකීම් වලින් යම්කිසි අවබෝධයක් ලබාගෙන අද මේ පාලනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ආණ්ඩුවක් විදිහට අපි ක්‍රියාත්මක කරන තේ ආණ්ඩුවක් විදිහට අපි කැප වෙලා ඉන්නවා අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සහ ජීවිත ආරක්ෂා කරගන්න. අන්තර්පලාත් මගේ බස් රථ ධාවකයන්ට සහන සැලසීමට රජයේ තීරණය කර තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හමුවේ බස් ධාවනය අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණයි. ඒ අනුව මේ වසරේ මාර්තු මාසයේ සිට බස් ධාවකයන්ගේ ණයකරුන් ලබන අවසර පත්‍ර යවත් කාලින කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග්හා පිවිසුම් පත්‍ර ගාස්තු, අධිවේගී මාර්ගයන්හි తాවකාලික අවසර පත්‍ර යනාදිය නිදහස් කර තිබෙනවා. මේ සම්බන්ධ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලැබුවේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින්. දිස්ත්‍රික් ලේකම්වරුන් බහරේ පවතින වීතොග හා වී යලවි මණ්ඩලයේ සතු වීතොග සහල්කර සතුස විලඳසල් මගින් පාලන මිලක් යටතේ පාරිභෝගිකයන්ට අලෙවි කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. වෙළඳපොලේ දැනට පවතින සහල් හිඟේ සහ පාලන මිලට ප්‍රමාණවත් තරම් සහල් තොග සැපයීමට සහල් මෝල් හිමියන් ඉදිරිපත් නොවීම යන කරුණු සැලකිල්ලටගෙන මේ තීරණය ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය තුල රාජ්‍ය ආයතනවල නිෂ්පාදන අලවිය සඳහා අවස්ථාව ලබා දීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. දැරිය හැකි මිලකට එකම වහලක් යටතේ පාරිභෝගිකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි අරමුණයි. ඒ අනුව එම සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පවත්වාගෙන යන පරිසරය නවීකරණය කර යෝජිත රජවාස වෙළඳ මධ්‍යස්ථානය ස්ථාපනය කරනු ඇත. මෙය වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ යෝජනාවක්. හම්බන්තොට ආරබොක්ක වතුයායේ ඖෂධ නිෂ්පාදන සඳහා වෙනම කලාපයක් ස්ථාපනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අක්කර 400ක භූමි ප්‍රමාණයක ලෝ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගම් ආකර්ෂණය කර ගැනීමට හැකිවන පරිදි නවීන පහසුකම් සහිතව විශේෂිත ඖෂධ නිෂ්පාදන කලාපයක් ලෙසයි මෙය සැලසුම් කර ඇතේ. ආයෝජකයන් සඳහා සහන හා දිර්ගැන්වීම් ලබා දීමටද අපේක්ෂිතයි. මේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්. රණවිරුවන් වෙත රජයේ ඉඩම් බැහැර කිරීමේදී පෙරපැවති ප්‍රතිපත්තිය 2016 ජූලි 18 වෙනි දින සංශෝධනය වීම හේතු කොටගෙන ඇතැම් රණවිරුවන් අපහසුතාවට ලක් වුණා. ඒ පිළිබඳ සලකා බලා එකම රණවිරු කාණ්ඩයන් වෙත සහන ලබා දීමේදී සිදුව ඇති අසමානතාවන් ඉවත් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. මෙය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ යෝජනාවක්. කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද රාත්‍රී 8:30 දක්වා බලපැවැත්වෙන තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ උතුර උතුරු මැද යන පළාත හා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 300කට අධික ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි. වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ත් 150ත් පමණ වූ තද වැසි හටගත හැකියි. උතුරු පළාතටද සැලකිය යුතු වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතිනවා. වවුනියාව, මුලතිව්, මන්නාරම හා කිරලොච්චේ ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට වැසි පවතින බවයි අප වාර්තාකරු පවසන්නේ. වර්ෂාව හා තද සුළං හේතුවෙන් මුහුද රළු වී යාපනයේ නාගදීප ප්‍රවේශ මාර්ගයට ජලය ගැලීම නිසා ගමනාගමනයටද බාධා එල්ල වුණා. මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමයි
මේ වර්ෂාව ඉතා සුළු කාල පරිච්ඡේදයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. ඊට අමතරව අකුණු අනතුරු සහ తాවකාලිකව තද සුළං ඇති වෙනවා. ඉතින් මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියන එක අපි ජනතාවට මතක් කරනවා. විශේෂයෙන්ම ගොවි ජනතාව මේ වෙලාවේ දෙවන අන්තර් මෝසමත් එක්ක ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් මේ වර්ෂාවත් එක්ක මේගොල්ලෝ ගොවිතැන් කටයුතු වල නියැලෙන්න හැකියාව තියෙනවා. හැබැයි කෙසේ නමුත් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ අකුණු අනතුරු වලින් සිදුවෙන හානි වළක්වා ගන්න. විශේෂයෙන්ම ලෝහමේ ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ වලින් වැඩ කටයුතු වල නියැලෙන්න මේ වර්ෂාව තියෙන අවස්ථාවේ ඊට අමතරව වර්ෂාව තියෙන වෙලාවේදී ගෙදර දොරේ විදුලි තුපංග පේනෝ වලින් ගලවලා ඉවත් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. මේ සවස් ජාමයේ ඇති වෙන වර්ෂාපතනය අපි ඉදිරි දින කීපය තුළත් අඩු වැඩි වෙමින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇඳුරි නීතිය පැනවීම හේතුවෙන් ජීවන උපාය අහිමිව සිටි ජනතාවට රුපියල් 5000 දීමනව සහ නිරෝධායනට ලක් කර ඇති පවුල් සඳහා රුපියල් 10000ක වියලි ආහාර ද්‍රව්‍ය සහිත බාණ්ඩ මලු බෙදා දීම තවදුරටත් ක්‍රියාත්මකයි. කුරුණෑගල පන්නල ප්‍රාදේශීයලේකම් කොට්ටාශයේ ජීවනෝපාය අහිමි වූ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා රුපියල් මිලියන 170ක මුදලක් ලැබී ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. පන්නල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 87ක පවුල් වෙත රුපියල් 5000 දීමනාව ලබා දීම ඊයේ ආරම්භ කෙරුණා. ඊට හිමිකම් කියන පිරිස 25000කට ආසන්නයි. වැලිමඩ ප්‍රාදේශීයලේකම් කොට්ටාශයේ පවුල් 150ක් සඳහාද රුපියල් 10000ක වියලි ආහාර මලු ප්‍රදානය කෙරුණා. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ වැලිවඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ග්‍රාම නිලධාරීන් විසින්. ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නිරෝධායනය වන පවුල් 208ක් සඳහා රුපියල් 10000ක වියලි ආහාර මලු අද බෙදා දෙනු ලැබුවා. සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගතව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් නිවෙස් වෙතම ගොස් බහණ්ඩ ලබා දුන්නා. සිය නිවසේ නීති විරෝධී ලෙස පුපුරනද්‍රව්‍ය තබාගෙන සිටි කාන්තාවක රත්නපුර නිවිතිගල දෑල ප්‍රදේශයේදී ඊයේ අතරංගුවට ගනු ලැබුවා. ලද තොරතුරකට අනුව වැටලීම කරන ලද්දේ රත්නපුර කොට්ටාශ අපරාධ විමර්ශනාංශය විසින් ඩෙටනේටර් 64ක් ඩයිනමයිට් කරල් 22ක් වෙඩි නූල් මීටර 10ක් හා ඇමෝනියා කිලෝග්‍රෑම් 5ක් සුවගත් භාණ්ඩ අතර වනවා. 64 හැවිරිදී සැකකාර කාන්තාව අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ සමගම රෝපහණේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වෙනවා. යලිත් 1:55ට අපි නැවත හමු වෙනවා. ආයුබෝවන්.